ගණ ඌසියල්ල වාස්ත වී යදිත් සුත්‍ර ඌසියල්ල කෙලසී යදිත් එවන් වූ යථාර්ථයක් තුර සත්‍ය පුබුදු වීමටත් අසත්‍ය පරදානීමටත් අවසරයි වඩ අවසරයි ඔබ සැමගෙන් අද වන ලැබී ඇති කාලෝචිත මාතෘකාව නම් කාමනික බොහොර භාවිතය වත්මන් කෘෂිකර්මාන්තය දියුණු කිරීම උදෙසා ප්‍රායෝගික නොයන්නයි ගර්වියතුනේ මුලින්ම අපි මාතෘකාව ඛණ්ඩනය කර සිටිමු මම මුලින්ම එළවෙන්නම් කාමනික බොහොර කියන්නේ මොකද්ද කියලා ගර්වියතුනේ ලංකාවේ ආර්ථිකය කොටස් තුනයි පළවෙනි එක කෘෂිකර්මාන්තය දෙවෙනි එක කාර්මිකාංශය තුන්වෙනි එක සේවාංශය ගර්වියතුනේ කාර්මිකාංශය සහ සේවාංශය හැරුණාම අපේ ලංකාව දුවන්නේ මෙන්න මේ කෘෂිකර්මාන්තය පිට කෘෂිකර්මාන්තයෙන් අපි සපයන ආහාර වලින් තමයි මෙරට ජනතාව ජීවත් වෙන්නේ. ඉතින් එහෙම වූ කෘෂිකර්මාන්තය අපි නගා සිටුවේ යුතුයි. මොකද කෘෂිකර්මාන්තයේ හින්දා තමයි අපි නගරේ ජීවත් වෙලා ඉන්නේ. ඉතින් ගරුවෙතුනේ කෘෂිකර්මාන්තය කාමණික බොහොර. ගරුවෙතුනේ කාමණික බොහොර. ගරුවෙතුනේ කාමණික බොහොර කියන්නේ මොකද? ගරුවෙතුනේ කාමණික බොහොර කියන්නේ අපි ඒ කියන්නේ ගරුවෙතුනේ කාමණික කියන කාබන් කියන දේ තියෙන ගරුවෙතුනේ. ඒ කියන්නේ කාමණික බොහොර ගත්තම ගරුවෙතුනේ කාමණික පොහොර අපි සකසා ගන්නේ අපි භාවිතා කරන දේවල්. ඒ කියන්නේ ගරුවෙතුනේ දිරනා දේවල්, දිරා පත්තන දේවල් ඔස්සේ තමයි ගරුවෙතුනේ අපි කාමණික පොහොර හදාගන්නේ. කාමණික පොහොර කියන දේ ගරුවෙතුනේ අන්නේ මම හැදෙන්නේ. ගරුවෙතුනේ කාමණික පොහොර භාවිතය. කාමණික පොහොර භාවිතය. ගරුවෙතුනේ කාමණික පොහොර අපි අපේ කෘෂිකර්මාන්තයේ උදෙසා භාවිතා කරනවා. කාමණික පොහොර භාවිතය වත්මන් කෘෂිකර්මාන්තයේ. ගරුවෙතුනේ වත්මන් කෘෂිකර්මාන්තය කියන්නේ මොකද? ගරුවෙතුනේ මම කතාවේ ආරම්භයේදීම කිව්වා ආර්ථිකය කොටස් තුනයි කෘෂිකර්මාන්තයේ කාර්මිකාංශය සහ සේවාංශය කියලා. අන්න ඒකෙන් ප්‍රධාන දෙනක් කුසුන්නා උදේ තමයි ගරුවෙතුනේ කෘෂිකර්මාන්තය කියන්නේ. අන්නේ කෘෂිකර්මාන්තයේ ඒකෙනුත් වත්මන් කෘෂිකර්මාන්තයේ ගරුවෙතුනේ වත්මන් කෘෂිකර්මාන්තයේ දියුණු කිරීම උදෙසා ගරුවෙතුනේ අන්නේ වන්දු වත්මන් කෘෂිකර්මාන්තයේ නගා සිටුවීම උදෙසා දියුණු කිරීම සඳහා කාමණික බොහොර අරමන් පෙරකී කාමණික බොහොර භාවිතය ප්‍රමාණවත් නොවේ යන්නයි ගරුවෙතුනේ අම් මුලින්ම ගත්තොත් කාමණික පොහොර කියන දේ ගරුවෙතුනේ ඒ කාමණික පොහොර කියන දේ සකසා ගන්න නම් අපිට ඒ අපිට දිලාපත් වන වස්තුන් එක්රැස් කරලා අපි ඒක නිසි ප්‍රමිතියකින් යුතුව කරන්න ඕනේ ගරුවෙතුනේ මං අහන්න කැමති වර්තමානයේ වෙද්දී ජනගහණය වැඩි වීමත් එක්ක පණදායිද ගරුවෙතුනේ කාමණික පොහොර සැකසීම වර්තමානයේ වෙද්දී කොළඹ නගරය අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් කොළඹ නගරය අපට කෘෂිකර්මාන්තයේ කියන දේ